Hello guys, welcome to our channel. ඔන්න අද කාලෙකට පස්සේ ඔයාලව අපි තවත් තැනකට එක්කගෙන යනවා. ඒ තමයි මැලේසියාවල තියෙන Genting Sky Worlds වලට. මේක තියෙන්නේ Genting Highlands පහන් ස්ටේට් එකට තමයි මේ ඒරියා එක අයිති. එතකොට Genting Sky Worlds කියන්නේ මැලේසියාවල තියෙන තව එක ලොකු theme park එකක්. මේ theme park එකට යන්නේ කොහොමද කියලා අපි වෙනමම වීඩියෝ එකක් කළා. කොහොමද යන්න බස් එක බුක් කරගන්නේ කියලා. අපි මේ බස් එක ගත්තේ KL Central වලින්. මේ තියන්නේ KL Central වලින් අපි බස් එක ගන්න ගිය හැටි. මේ තියන්නේ ටිකට්ස් කොහොමද අපි බුක් කරගන්නේ කියලා. එහෙම නැත්නම් ඔයාලට බස් ඇප් එකෙන්ම ටිකට් එක බුක් කරගන්න පුළුවන්. හරිම කම්ෆි බස් එකක්. හරිම කම්ෆර්ටබල් සීට්ස් උනත් එහෙමයි. ඊට පස්සේ අපි බස් ස්ටෑන්ඩ් එකෙන් කෙලින්ම ගන්නවා කේබල් කාර් එක. මේ අපි යන්නේ අවාන බස් ටර්මිනල් එකට නෙමෙයි, ඕල්ඩ් බස් ටර්මිනල් එකට. එතනින් තමයි අපි කේබල් කාර් එක ගත්තේ. ඔන්න දැන් අපි කේබල් කාර් එකේ උඩටම යනවා. මේක හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඔයාලට පේනවනේ හරිම ලස්සනයි. උඩට යන්න යන්න මීදුම වලාකුළු මේ හැමදේම හරිම වැඩි. උදේ 10ට 9 10 විතර වෙනකොටත් සාමාන්‍යයෙන් ලොකු මීදුමක් එක්ක තමයි මේ ඒරියා එක තියෙන්නේ. ඔන්න දැන් අපි කේබල් කාර් එකකින් ඇවිල්ලා මුලින්ම ඇතුල් වෙන්නේ ස්කයි ඇවිනියු ෂොපින් මෝල් එක ඇතුළට. අපි 3 දෙනාටම ටිකට්ස් බුක් කරගත්තේ වන් ඩේ පාසස්. එතකොට ඒකෙන් අපිට යන්න පුළුවන් ස්කයි වර්ල්ඩ්ස් තීම් පාර්ක් එකට. ඒ වගේම අපිට ඉන්ඩෝ තීම් පාර්ක් එකට යන්නත් පුළුවන්. හැබැයි ඇක්ටිවිටීස් වලට යනකොට අපි වෙනමම ටිකට් එකක් ගන්න ඕනේ. හැබැයි ස්කයි වර්ල්ඩ්ස් තීම් පාර්ක් එකේ හැම ඇක්ටිවිටි එකක්ම අපිට කරන්න පුළුවන්. ඔයාලට මෙතෙන්ට ඇවිල්ලා ටිකට් එක බුක් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔන්ලයින් Genting Sky Worlds වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකෙන් ටිකට් එක බුක් කරගන්න. මෙතනත් ගොඩක් මැෂින්ස් තියෙනවා. එහෙම නැත්නම් කවුන්ටර්ස්ත් තියෙනවා. ඒවට ගිහිල්ලා ටිකට්ස් පර්චේස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් Genting Sky Worlds ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. මම මෙතන දාන්නම් කොහොමද ඔයාලා Genting Sky Worlds ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි කියලා. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ හැම ඇක්ටිවිටි එකක්ම ඔයාලට ඇප් එකෙන් බලාගන්න පුළුවන්. ඔයාලගේ ලොකේෂන් ට්‍රැක් කරලා ඇප් එකේ පෙන්නනවා ඔයා දැන් කොතනද ඉන්නේ, ඊළඟට ඔයාලට යන්න තියෙන ඇක්ටිවිටීස් මොනවාද, ඒ හැම ඇක්ටිවිටි එකකම වේටිං ටයිම් එක කොහොමද. දැන් අපි මේ ගිහිල්ලා ඉන්නේ සැටඩි දවසක. එතකොට ඔයාලට පේනවා ඇතිනේ මේ වීඩියෝ එකේ කොච්චර සෙනගද කියලා. මේ හැම ඩීටේල් එකක්ම ඔයාලගේ අර ඇප් එකේ පෙන්නනවා. එතකොට ඇක්ටිවිටි එකෙන් ඇක්ටිවිටි එකට වේටිං ටයිම් එක වෙනස් වෙනවා. අපි නෝමලි කරන්නේ තීම් පාක්ස් වල එයාලා 1 2 3 කියලා සීක්වන්ස් එක දාලා තියෙනකොට අපි ලාස්ට් ඇක්ටිවිටි එකෙන් තමයි පටන් ගන්න. මොකද ගොඩාක් කට්ටිය යන්නේ ෆස්ට් ඇක්ටිවිටි එකේ ඉඳලානේ. එතකොට අපි යන්නේ සාමාන්‍යයෙන් ලාස්ට් ඇක්ටිවිටි එකේ ඉඳලා. එතකොට වේටිං ටයිම් එක ගොඩක් අඩු වෙනවා. හැබැයි මැද හරියට එනකොට සාමාන්‍යයෙන් වේටිං ටයිම් එක විනාඩි 30ක් 40ක් වෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි අයිසේජ් රිලේටඩ් ඇක්ටිවිටීස් වලදී ගොඩාක් වේටිං ටයිම් තිබුණා. 1 hour වගේ වේටිං ටයිම් තිබුණා අයිසේජ් එකේ. එතකොට ඔයාලට ටයිම් මැනේජ් කරගන්න වෙනවා ඇප් එකෙන් බලලා. ඒ වගේම තමයි ෆුඩ් ඇන් බෙවරේජස් ස්ටෝල්ස් රෙස්ටෝරන්ට්ස් තියෙනවා, පොඩි පොඩි ෂොප්ස් තියෙනවා. මේ හැමදේම ඇප් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. ඔයාලා යන්න තියෙන ඇක්ටිවිටි එක කොහෙද තියෙන්නේ, ඔයාලට යන්න තියෙන රෙස්ටෝරන්ට්ස් කොහෙද තියෙන්නේ, මේ හැමදේම මේ ඇප් එකේ තියෙනවා. එතකොට ඒක තමයි ඔයාලගේ ගයිඩ් බුක් එක විදිහට යූස් කරන්න ඕනේ. අපි දැන් වන් ඩේ පාස් එකක් ගත්ත නිසා ස්කයි වර්ල්ඩ්ස් තීම් පාර්ක් එකේ හැම එකක්ම ට්‍රයි කළා. හැබැයි ගොඩාක් රිස්කී ඒවට ගියේ නැහැ. අනිත් හැම ඇක්ටිවිටි එකක්ම අපි ට්‍රයි කළා. ඊළඟට මේ තියෙන්නේ මෙයාලගේ ෂෝ ටයිම් එකක්. රියෝ ෆිල්ම් එක රිලේටඩ් ෂෝ එකක් තමයි තියෙන්නේ. මෙයාලගේ මේ තියෙන ෂෝ ටයිම්ස් ඇප් එකේ පෙන්නවා.
ඒකේ වෙනමම සෙක්ෂන් එකක් තියෙනවා ෂෝ ටයිම්ස් ටික බලාගන්න. එතකොට ඒකේ තියෙන්නේ entertainment kiyala tab ekak tiyena entertainment wala tiyenawa ekin ek activity areas wala monada tiyena shows kiyala eka tiyenne kiyetada monada tiyenne ehema kiyala oyalata bala ganna puluwa mata oyalata kiyanna thawa deyak amathak una e thamai me theme park ekak open wenne udey 10ට ඔයාලට කලින් තීම් පාක් එකට එන්න පුළුවන්, ඇවිල්ලා ටිකට්ස් පර්චේස් කරලා ඇතුළට එන්න පුළුවන්. හැබැයි ඇක්ටිවිටීස් ට්‍රයි අවුට් කරන්න බෑ. ඒවා ඕපන් වෙන්නේ උදේ 10 වෙද්දි විතරයි. ඒ වගේම තමයි මේ තීම් පාක් එක අඟහරුවාද දවස්වලට ක්ලෝස් කරනවා. ඒක යාලගේ හැමදාම තියෙන එකක්ද කියන්න නම් හරියටම දන්න. හැබැයි දැනට තියෙන රෙකෝඩ්ස් අනුව යාලා හැම ටියුස්ඩේම මෙයාලගේ පාක් එක ක්ලෝස් කරලා තමයි තියෙන්නේ. ඔයාලට මේ පේනවනේ පොඩි පොඩි ගේම්ස් එහෙමත් තියෙනවා. ඔයාලට එයාලගෙන් පර්චේස් කරන්න පුළුවන්. මෙතන නම් රිංගිත් 30ක් තමයි, පොඩි ඉතල තුනක් හම්බ වෙනවා රිංගිත් 30කට. එතකොට ඔයාලට කැමති නම් ඔයාලා ට්‍රයි අවුට් කරන්න පුළුවන් මේ වගේ ඇක්ටිවිටීස් උත්. ඔන්න ඊළඟට අපි ආවා ඉන්ඩෝ තීම් පාක් එකට. මේක තියෙන්නේ ෂොපින් මාල් එක ඇතුළෙමයි. හැබැයි අපි මේකට වෙනමම ටිකට් එකක් පර්චේස් කරේ නැහැ. අපි නිකන් ඇතුළට ගිහිල්ලා ඇවිදලා බලලා ආවේ. අපි එක ඇක්ටිවිටි එකක් ට්‍රයි කරා. ඒකට අපි වෙනමම ටිකට් එකක් පර්චේස් කරා. ඒ කියන්නේ ඔයාලට ඇක්ටිවිටීස් ගාන අනුව, ඔයාලා ට්‍රයි කරන්න කැමති ඇක්ටිවිටීස් ගාන අනුව ටිකට්ස් පර්චේස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අපි අර කලින් කිව්වනේ මේ ස්කයි වර්ල්ඩ්ස් තීම් පාක් එකට අපි වන් ඩේ පාස් එකක් ගත්තා කියලා, අන්න ඒ වගේ වන් ඩේ පාස් එකක් ගන්නත් පුළුවන්. වන් ඩේ පාස් එකක් ගත්තොත් ඇක්ටිවිටි එකෙන් ඇක්ටිවිටි එකට ටිකට්ස් ඕනේ නැහැ. ඔයාලට හැම ඇක්ටිවිටි එකක්ම ට්‍රයි අවුට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ටයිම් තියෙන විදිහට නම් ඔයාලා කැමති මේ ඇක්ටිවිටීස් ට්‍රයි කරන්න ඔයාලට පුළුවන් ඒ අදාළ ඇක්ටිවිටි එකට ටිකට් එකක් පර්චේස් කරන්න. ඒකටත් වෙනමම ටිකටින් ඒරියා එකක් තියෙනවා, ටිකට් මැෂින්ස් තියෙනවා. ඒ මැෂින් එකක් ගාවට ගිහිලා ඔයාලට ටිකට් පර්චේස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ස්පෙෂලි මෙයාලගේ ඉන්ඩෝ තීම් පාක් එකේ AR VR related games ටිකකුත් තියෙනවා. ඇක්ටිවිටීස් ගොඩක් තිබුණා. වෙනමම ඒරියා එකක් මේකට තියෙනවා. ඔයාලට ඒක තියෙන්නේ සෙකන්ඩ් ෆ්ලෝ එකේ, ෆස්ට් ෆ්ලෝ එකේ, සෙකන්ඩ් ෆ්ලෝ එකේ. ඔයාලට පුළුවන් ඒ ෆ්ලෝස් වලට ගිහිල්ලා ඒ ගේම්ස් චෙක් අවුට් කරන්න. ඔයාලට දැන් මේ පේනවනේ ලොකු කිව් එකක් තියෙනවා. මේ අපි දැන් ආපහු ගෙදර එන්න තමයි හදන්නේ. ගෙදර එන්න එනකොට ලොකු කිව් එකක් තියෙනවා කේබල් කා එකට. ඒක නිසා මගේ රෙකමෙන්ඩේෂන් එක නම් ඔයාලා බස් එක හරි ඔයාලා එන ට්‍රාන්ස්පෝර්ට් එකේ ටයිම් එකට පැයකමාරක්වත් තියලා කේබල් කා එකට එන්න. මොකද ලොකු කිව් එකක් ඇත්තටම රිටර්නින්ස් වලට තියෙනවා. ඔන්න කොහොම හරි දැන් අපි කේබල් කා එකටත් නැකලා දැන් මේ ආපහු බස් ස්ටෑන්ඩ් එකට එන ගමන්. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි ගෙන්තින් ගියේ. ඉතින් ඔයාලත් ගිහිල්ලා බලන්න, KL වල ඉඳලා පැයක දුරක් නිසා එක දවසින් ගිහිල්ලා එන්නත් පුළුවන්, හැමෝටම එන්ජොයි කරන්නත් පුළුවන්. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම thank you.